කැමතිම වැැස්සහන් ටෙලලානාටි රබන් සිීතTVී YouTube चල එක අදම සබස්රाइब කරන්න. ත්‍රවිතරත්නයේ අනන්තා ශීර්වාදෙන් උබසිියලුතිනාටම සිත ශාන්තයමත්වේවා. අ පின்பර ඇසලපුරපස්ලොස්වක පොහෝතිනය. ශාසන ඉතිහාසේ වටිනාකම් රැසක් සිදුණු ශ්‍රේෂ්ඨ පොහෝදිනයක්. තුනුරුවන ලොවපාලවීම එදා බරණැසෙසි පතන මිගදායේදි දම්සක් පැවතුම් සුතුර පස්වක මහනුන්ට දේශනා කරමින් ලෝතුරාබුදුරජාණන් වහන්සේ තුන් ලොවක් නිවා සනහා වදාල ශ්‍රී සද්ධර්මය ලොවපාලකරවෝදිනය. මහමායා මවකුස බෝසතුන් පිළිසිඳ ගැනීම මහාබිනිශ්ක්‍රමණය ආදී ශාසනික සිදුවීම් රැසක් අදදිනේ සිදුවතිබෙනවා. එමින්ම සගශාසනයහි ශ්‍රේෂ්ට වටිනා පිළිවෙත් පිරිම් ආරම්භ වන දිනයක් ලෙසත් අද සැලකෙනවා. ලෝතුරා බුද්ධ ප්‍රඥප්තිය ජනුව බුදුරජාණන් වහන්සේගේ නියමයට අනුව පෙර බුදුවරයන් වහන්සේලා අනුවයමින්, එකල සමාජ සම්මතයන් ගරු කරමින් වස්විසීම අනුදැන වදාරා භික්‍ෂූන් වහන්සේලා පෙරවස් සමාධන්වීම සිදුකෙරන්නේත් ඇසල අවපෑල වියදිනේ. ඇසල පුන් පොහෝදිනට පසුදිනේ අදදිනේ ඊට අදාල ශාසනික චාරිත්‍ර ගණනාවක් සිදුකිරෙනවා. වස් සාරාධනාකිරීම පின்කම් අදදිනே අපි රටේ සියලු විහාරස්ථානවල සිදුවෙනවා. இවන් මහනිය පின்பර සමයක ආரம்භේ සිදුවෙන පොහෝධනයක් ලෙසිනුත් ඇසල පුන් පොහෝදිනය සැලකෙනවා. මෙවන්, පරම පූජනය ශ්‍රේෂ්ඨදිනයක ඔබේ සසර ගමන සැපවත්වේවා ඒ අමා්‍යෙවන් මගට පිවිසීමට අදදිනේ මේ ප්‍රතිපත්තිමය මහානිය ආගමික වතාවත්த்திටු කරන ඔබට සියලුවාශිර්වාද ලැබේවයි ප්‍රාථනා කරමින් සියතරූපවාහිනය අමාවැස්ස පූදාසජී විකාශය අදඔභවෙතගෙනෙන්නේ. ඉපැරණි සීතාවක රාජධහනයේ හේවාගම්කෝරලේ ශතවර්ෂාසන්න කාලයක් මේ ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය ජනත කරමින් බෞද්ධලෝකය විහිදුවමින් බෞතික මෙන්ම වෙසිසින් අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහරු මෙහෙවරක්කෙටු කරන කඩුවෙල නගරයට ආසන්න පුුණ්‍ය එබොහොම එක සිටයි. මේ පින් බිම, හඩුවෙල හංවැල්ල මාර්ගේ පිහිටා තිබෙන ඉහල බෝමිරයේ සිරි ගුණසේකරාරාම විහාරස්ථානය. දර්ශනය විහාරස්ථානයක් දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින පින්බිමක් බොහෝ දෙනා සිත් නිවාගන්න තැනක්. ඉතින් මේ පින්බිමේ සිට වන්ධනිය පූචනීය මහාසගරුවන අපේ සිත් නිවාසනහාලන දහම්රසය දවසපුරා. අමාවැසිෙන් විඳ ගනිමෝ. ප්‍රථමේෙන්ම අෂ්ටාංග සිීලියය සමාධන් කරවීම ඇසලපුන් පෝදා ඒ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත උදෑසන බුද්ධ පූජාවන් පැවැත්වීම හා ප්‍රථම අනුශාසනාව පැවැත්වීමට නමස්කාරපූර කාරාධනය මැදිරිගිරිය විහාරගම දක්ෂිණගිරී පුරාණ විහාරය කඩුවල ඉහල බෝමිරිය සිරි ගුණසේකරා රාමයන උබය විහාරාධිපති, බෝමිරිය ජාතික පාසලයේ නියුච්ච විදු හල්පද, සිරි සුදන පදනම නිර්මාත්‍රෘ ශාසනකේර්දිශ්‍රී විනය විශාරද, ලෝකත්තචාරයේ සද්ධර්ම විභහුෂණ පූජ්‍යපාද විහාරගම සිරිනන්ද නායක මහිමි යන් වවහන්සේට අපි සියලු දෙනාම. වස්සාන රිතුවේ පින්බර සමයක සමාරම්භය සනිටුහන් වන මේ පරමපූජනය ඇසලපුන් පෝදා සාධනාද පවත්වා උන්වහන්සේට ආරාධනා කරමු. සාධෝ සාධෝ සාතෝ සිත්නිවා සැනහෙන පොන්්‍යවත්ත දවසක් වේවා පින්වත් හැම දෙනාටම අස්ටාංග උපෝෂත සීලය සමාධන්වීමට අපේක්ෂා කරන සේලු සැදහැතියන් තුනරුවන් කෙරෙහිේ මහත් ගෞරෝපදවාගෙන ප්‍රථම් කොටම සිරිත් පරදි සිල් ආයාචනා කිරීමේ වාක්‍යය මාකේවාට පසුව කියන්න. සාතුසාතුසාතු ඕකාස අහංබන්තේ ඕකාස අහන්බන්තේ තිසරනේන සද්දිින් තිසරණන සද්ද අට්හංග උපෝෂත ශීලන් හංගඋපූසතසි දම්මන් යාචාමී මයාා අනුගහන්කත්වා අනුගහන්කත් ශී ලංදේතමේ බන්තේ ද අනුකම් පං උපාදාය දෘති යම්පි යම් ඕෝකාස අහංබන්තේ තිසරනේන සදදිින් නන සද අත්හංග උපෝෂත ශීලංන් හංග උපූසත දම්මන් යාචාමී ම්චා අනුගන් කත්වා ගහංකත් ශීලංදේතමේ බන්තේ දම අනු කම්පං උපදාය කම්පං උපාදායි කති අම්පී අම්පී ඕකාස අහන් බන්තේ තිසරනේන සත්දිින් න සත් අට්හංග උපෝෂත ශීලන්න් හග උපූසත දම්මන් යාචාමී අනුගහන් කත්වා ගහංකත් ශීලං දේතමේ බන්තේ ලදීත මේ බන් අනුකම පපදායපං උපාදාය සාසා අස්ටාංග උපෝෂ්‍ය සීලයේ සමාධන්වීම සඳහා දෝත් මුදුන් තබා වැැඳගෙන නමස්කාරපාට සජ්්‍යායනා කරන්න. නමු තස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස Muhang sareang gaca dha sareang gaca sanghang sareang gaca duang pibudha sareang gacadha saang ga duතිang pidhambang sareang gacamimbang saang ga du tiang pisanghang sareang gacamianghang saang ga ang pibudha sareang gacami මබන් සරග තින් පදම්මං saරනගචමීම saරanga ත pisanghang saනගczaමී pishang saරගහං भන්තේ න් අජයිමංචදිවසංමංච දිවසang උපෝසතන් උපවසාමී පෝසතං උපවසා අටතංග සමන්නාගතංතංග සමන්නාගතන් ශීලං සමාධයාමීලං සමාධයාමි පානාතිපාතාාවේරමනිී සිකාපදන් සමාධ්‍යයාමි ඉතිපාතා වර්මණී සිखाපදං සමාධයා අධන්නාධානාවේරමනී සිคපදං සමාධයාමි අදින්නාධාන වේර්මණී සික්खा පදං සමාධයාමී අබ්‍රහමචරියාවේරමනි සිකාපදං සමාධයාමී මචරයා වරමණී සිखाාපදං සමාධයාමින් සාබාදාවරමනී සිකාපදං සමාධයාමී සවාදාවරමණී සිखाාපදං සමාධයාමි. සුරාමේරය මජ්‍ය පමාදට්ඨනාවරමණී සික්කාා පදන් සමාධයාමිනිර මච්චපමා දක්්ඨානා වරමණී සික්කාා පදං සමාධයාමී විකාල භෝජනාවරමනී සිකාාපදන් සමාධයාමි කාල භූජනා වර්මණී සික්ඛා පදන් සමාධයාමී නච්චගීත වාධිත විසූක දස්සන න්ෂගීත වාදිත වි සූ දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනත්තාන වේරමනී සික්කාාපදං සමාධයාමී මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභහුසනට්ඨානා වේරමනී සික්ඛාපදං සමාධයාමී ජාසයන මහා සයනාවේරමණී. සිකාපදං සමාධයාමි සයන මහාසයනාවරමණී සිකාාපදං සමාධයාමී ඉමානි අට්හංග උපෝෂත සීලානිි සමාධයාමී ඉමානි අට්ठංග උපෝෂත සීලානි සමාධයාමී ලෘතියම්පි ඉමානී අට්හංග උපෝෂත සීලානිි සමාධ්‍යමි තුතියම්පි මානි අට්ठංග උපෝසත සීලානි සමාධයාමී පතියම්පි ඉමානිි අට්ටංග උපෝෂත සීලානිි සමාධ්‍යයාමි පතියම්පි ඉමානි අට්හංග උපෝසත සීලානිි සමාධයාමී සාධසාදු සතු බාකිවත්වෝ වරහත් වෝ, අපගේ ශාස්්‍රූ ගෞතම නම් සම්මා සම්බුද්ධ සරුවචඥයන් වහන්සේට හිමිදිරියම අපගේ නමස්කාරය වේවා සාදුසාදුසා උන්වහන්සේ දෙසූ ආය ධර්මයට අපගේ නමස්කාරය වේවාසාදුසාදුසාතු ඒදාම්ම දැන දැක දුකින් මිදනුතුමන් සමග එවදිසා වීරිය වඩන සියලු පැවිදිවුතුමන්ට නමස්කාරවේවාසාසා එබඳු සිතින් පෙන්න්නත් හැම් දෙෙනම අපත් එක එකට ගාථ සජ්ජායනා කරමින් වන්දනා කරමු ඉති පිසෝභගවාරහන් සම්මාසම්බුදුදෝ වි්‍යාචරන සම්පනෝ සුගතෝලෝකවිදු අනුත්තරු පරිසදම්මසාරති සස්ථාදේව මනුසානං බුද්ධෝභගවාතිී නමාමි බුද්ඳන් ගුණසාගරන්තං සස්ථා සදාහුන්තු සුකි හායෝ දිගුච්චෝ සකළෝ දුගන්ඳු ගච්චන්ති සබබේ මරනං අහංච ස්වාකාතෝභගතාදම්මෝ සංදිත්්ධිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝපනයිකෝ පච්චත ංවේදිතබ්බෝ වි්ඥුහිතිී නමාමි ධම්මං සුගතන දේසිතන් සත්ථ සදාහුන්තුසුකි අවේරා කායෝදිගුච්චෝ සකලෝ දුගන්දෝ, ගච්චන්ති සබබේමරනං අහංච සුපාටි පන්නෝ භගවතු සාාවක සංගෝ උජුපටි පන්නෝ භගවතු සාාවක සංගෝ ඥාය පටි පන්නෝ භගවතු සාාවක සංගෝ සාමීචි පටි පන්නෝ භගවතු සාාවක සංගෝ යදිදං චත්තාරි පුරිසයුගානි අ්ටපුරිසපුගලා ඒස භගවතෝ සාාවක සංගෝ ආහුනේයෝ, පාහුනයෝ දකිනෙෝ අංජලි කරනීෝ අනුත්තරං ප්ඥක් කෙත්තං ලෝකසාති නම්මාමි සංගංමනිරාජ සාාවකං සස්ථා සදාහුන්තු සුකීාවේරා කායෝදිගුච්චෝසකළෝ දුගන්දු ගච්චන්ති සබ්බේමරනං අහන්ච මංකිවම කියන්න නේක සත්වාග නුවන පැදු සත් වග නුවන පෑදූ තුන්ලොවට ගුණ සුවද වීදූ තුන්ලොවට ගුණ සුවඳ වීතුු කඳුලුසිින්දන මගක් සෑදූ හුළු සින්දන මගත් සෑදු වඳිමි බුදුහිමි සාදුුසාදුු වඳිමි බුදුහිමි සාදුුසාදුු සසර මහදුක් ගැහැට විින්දා සසර මහදුක ගැහට වින්දා ධනිමියේ වග දහම හින්දා ගනිමි ඒ වග දහම හින්දා දකින්නට ක ළගට කැන්දා ඉන්නටකි ළඟට කැන්බුදම් සදහම් සදහම් රුවන වැන්දා සීලගුණයට සිරසනමමි සීලගුණයට සිරසනමමි දෙසූදහාමින් සසර දිනමි දෙසුදහමින් සසර දින කලනමිතුදම් හොඳින් රකිමි අල් මිතුදම් හොඳින් රකිමිහරි සගගන්න පාදසිබිමි සංගකන පාදසිබිමි සාධුසාදුසාද සම්මා සම්බුදු රජාණන් වහන්සෝදෙසා මහත්තෝ සැදහැසිතින් ඔබා පවිසින් පිළිල කරගන්නා ලද සිල්වා මිෂයන් අපකිරේ මහත් අනුකම්පාවෙන් උන්වහන්සේ පිළිගන්නාසේවා. සා එහෙම හිතින් සැදහැතියන් මත් සමකම එකට ගාථත් සජ්‍යායනා කරමුෝ. ගන සාරප්පදිත්තේන දීපේන තම දංසිනා ලෝකදීපං සම්බුද්ධන් පපුජයාමිතමනුදන් සුගන්දිිකාය වදනං අනන්තගුණ ගන්දිනා සුගන්දිනාහං ගන්දන පපුජයාමි තතාගත, වන්න ගන්ද ගුණෝපේතන් ඒතන් කුසුම සන්තතින් පූජයාමි මනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජමි බුද්ඳන් කුසුමේනනන පු්ේන ලබාමි මොක්හං පුප්පන් මිලායති යථයිදම්මි කායු තතායාති විලාසබාවන් සුගන්ඳන් සතලං කපපං පසන්න මතුරං සුභන් පානය මේේතන් භගවා පතිගන් හාතුමුත්තමං අධිවාසතු නොබන්තෙ පාය සංපරි කපපිතන් අනුකම්පංපාදාය පතිගන් හාතු මුත්තමං අධිවාසේතු නොබන්තේ භෝජනං පරිකපපිතං අනුකම්පංපාදාය පතිගන්හාතු මුත්තමං අධිවාසේතු නෝබන්තේ තරලං පරිකපපිතං අනුකම්පංපාදාය පතිගන් හාතු මුත්තමං අධිවාසේතු නෝබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං, අධිවාසේතු නෝබන්තේ සබබං සද්දාය පූජිතන් අනුකම්පංපාදාය පතිගන්හාතු මුත්තමං ස්මංකිවම කියන්න? ස්වාමීනිී බුදුරජානන් වහන්ස ජාණන් වහන්ස නකවිධ දුකින් පිරි කවිධ දුකින් පිරි සංසාරජීවිතය සරජී ඔබ වහන්සේ අවබෝධකර ගත්න සේක බුද්කරගත් සේක වච්චනය කිනුදු වචයකිනුද බාදාදිය නොහැකිබූබතිය නොහැ සංසාර දුක්කයටසාරදුට හේතුව කුමක් දැයිතුව කුමක් ද ඔබ වහන්සේ ව අව පෝධකොට ගත් සේක බෝධකොටගත් සේක ඉන් මිදිය යුතු බව මිදිය යුතු බව එයට ඇති ඇති ශ්‍රේෂ්ක තර මාර්ගය තර මාර්ගය ඔබ වහන්සේ වහන්සේ අවබෝධකොට ගත්සේක බෝධකොට ගත්සේ අත්දැක මෙෙන් දැන අත්තකමන් ලෝ සතුන් කෙරෙහි සතුන් කෙරෙහි මහාකරුණා සිතින් මංකා karuna sitin e utum e utum arya satyaya arya satyaya දේශනාකොට වදහලසේක දේශනාකොට වදහලසව වහන්සේ වහන්සේ මගේ ජීවිතයට ද ව ජීවිතයට එකම සාාස්ටුන් වහන්සේ, එකම ශාස්තෘන් වහුවනසේකසේක ස්වාමීනි ඔබ වහන්සේ උදේසා වහන්සේ උදේ අදහිමි දිරයමද අප විසින් පිළියල කරන ලද සින් පිළියල කරන ලද මේ පිරිසිදු ආමිෂය පිරිසිදු වාමිසයි අපට මහාමිත් සිතිින්මමත් සිතිින් පිලිගන්නාසෙක්වා ගන්නාසෙක්වා මේ මහාකුසලය මහා සලය සංසාරයදසාරය සංසාරයට හේතුවදසාරයට හි සංසාරයිෙන් මිදීමද සාර මිදමද එයට ඇති මාරගයද ඇති මාර්ගය අවබෝධකර ගනු පිණිස. බෝධකර ගනු පිණිස. අපටද උපකාරවේවා අපදඋපකාරවේවාසාසාදුුසාදු සදුු තුනරුවන් කමාකරවා ගනිෙමු මත් සමගකට කියමු. කායේනවාචාචිත්තන පමාදන මයාකතං අච්චයන් කමමි බන්තෙක් බූරි ප්ඥ තතාගත කායේන වාචාචිත්තන පමාදන මයාකතං අච්චයන්කමමී දම්ම සංදිච්චික අකාලික කායේනවාචාචිත්තන පමාදන මයාකතං අච්චයන්කමමි සංග සුපාටිපන්න අනුත්තර අද ඇසලපුර පසලුත්සක් පොහෝදා මේ මහා පිංකම සඳහා ඒ ආත්මික වෙන අපගේ ශිෂ්‍යපපුත්‍රයන් වහන්සේලා අපේ විහාරගම සිරිබිමල පොඩිහාමුතුරුත්ගේ අපේ රත්මල් ලෑ සිරිණනිමල පොඩි හාමුදුරුත් මෙදිරිගිරයේ සිරිසුමන පොඩිහාමුතුරුත්ඒවගේම අපේ ශිෂ්‍යත්‍ර ද මල්දනයේ සිරි මහිම පොලිහාමුදුරුත් හුරුල් නිකවැවේ සිරි සුකිත පොඩිහාමුදුරුත් පූජනය මහා සංගරත්නය ඇතුළුව ලොවපුරාමය පංකම සමගේ කාත්මික වන පූජනය මහා සංගරත්නය අවසරයි අද දවස මෙ අවස්සාාවට සපැමින පේවා සමාදංව සිටින අපේ හිතවත් ගයන් මහත්්මා ප්‍රමුඛ සියලු උපාසක උපාසිකාවනී එවගේම අද දවසේ මෙ වැඩසටහනට ලෝපුරාසිට සම්බන්ධ වන සියලු සැදැහැති පින්වත්න පිවතියන සීතරපවාහිනී කාර්මණ්ඩලය සමග පංවත්න පිංවතියන පවන්ත දෝනි පුතේ අදත් ඔබේ මගේ ජීවිතවලට අහිමි වෙලා යන්න දවසක් මං එහෙම කියන්නේ කාලය වේගෙන්ගේ වෙනවා කියන්න මුුදු හාමුදුරුවෝ දවසක් වදාළ අප මිදම් භික්කවේ මනුස්සානංආයු මහණනිි මිනිස්සුන්ගේ ආයුෂ බොහෝ මල් පයි කියලා පින්වත්න ආයුෂ ගොඩාක් වැඩිවුණ කාලවල ිනිස්සුට මේ ගැන හිතන්ඩවතිතින්නේ අවුරුදු ලක්ෂ ගණං ආවෂ්‍යතියති අද අපි කතා කරන ඇසල පෝයේ දවස අපි මහා බෝසතානන් වහන්සේ තුසිත බවනය සිට මායා දේවෙන්ගේ කුස සොයා වැඩිය දවස අටුවා චාරෙන් කියනවා අවුරුදු ලක්ෂ ගනං ආවශ්‍ය තිබ්බ කාලවල බෝසත්තුරු ෝකට වඩින්නේ නෑ ඇයි වඩි නැත්ති තකට මිනිස්සුන්ට මේක දුකායි කිව්වට නික පීඩාවක් කිව්වට මේ සංසාර ගැනකිව්වට හිතන්න හිතය දෙන්නේ නැහැ. මොකද ඉන්නෝමැරනවවත් තේරණෙ නැති නිසා. අල්පාශකාලවලත් ලෝක බුදුවරු අවුරුදු සීයට වඩා අඩුකාලවලත් වයිස මොනුස්ස ගණ බෝසත්තර ලෝකට වඩින්නේ නෑ. ඇයිඒ? ට ිනිස්සට ගැන තැන්න වෙලාව වන්නේ ලොකු වේගකින් දිවිල්ලත්තමයි තියෙන. හැබ දැනුත් තේකාලද මන්දා මුද ලෝක සෞඛ්‍ය සංවිධන කියනම්මං හගනීටියයි පෙරෙද වර්තාවක දැන් ලෝක පරමාවිෂ හැට නමයි හැත්ත නමයි අතරයි තියන්නේ කියලා. සයට අඩුවෙනකොට ඒකාලවල මිනිස්සුන්ට ධර්මය ගැන හිතන්න මේකින් ගැලවෙනක ගැන හිතන්න තිය මෙතර ප්‍රශ්නයයක් තියනවා කියව. න බෝසත්තුරු වඩින්නේ ඔය අතරතුරු කාලක පංමත්න අවුරුදුසීයක් කියන්න දවස්ති සයිදාහා හිතන්නකු කෑම්වේල් හැත් ඇැදදාහ. කොච්චර පුංචි කාලයද පන්නේ රති සීයක් ඉන්න කාගවත්ත දහසක් නෑ අපි දන්න විදියට මිනිස්සු කියන්නේ හැට හැත්තෑ වෙන කොට බැරි ගැහිලා අබලං වෙන්න තුව ඉක්මට යන්න ඕන කියලා මෙතන හැට හැත්ත වෙච්ච අමල තාත්තල ඇතින ඒ ු ලඟග හන්කු දැන් එක්මට න්දන කියලා පංවත්න මොනුවක් කිව්වත් මේ දුර්ලබ මනුස්්‍ය භවයට ආපු එකේ අනිත්්‍යක මේක බුද්ධෝත් පාද කාලක ආපු එකේ එම ලේසි යන්න පාර්ථනා කරන්න ත්තපා මොකද සංසාරය දුකක් වුුණාට දුකින් ගැලවෙනවිද කියල දෙන්න මේ කාලනේ ඒකන්ද ඒ කාලය ආපුුව පිට එම අන්හදි සිතිය නොදන. අපට හදිසින තිබට අපි දන්න නෙ කුයි වෙලා වෙද යන්න කියලා මොකද බුදුහාදුරු වදාරණ කෝ ජඥඥාමරණන්සුවේ මෙහිෙට ද කියලා දන්න න හට දි කියලා දන්නේන ඒ හින්දා මේසල පෝයට බනහන අපි ලබනෑසල පෝට ඉදීට දන්නේ නෑ ඒම කිවම හිතේ දන්නන්නේ උදේ පාන්දර මේ ස්වාමීන් වහන්සේ මූසල කතාාව කිය නොයි කියලා පින්වත්න ඇත්ත මූසලයි වගේ පේල ොරුව සුදරයි වගේ පේන ෝකකට මේක තේරුන් අ නම අරුවයි. මං ඔබට කියන්න ඕන අද දවස හරේම විශිෂ්ට දවසක් විදිහට නැත්තං අපේ සංස්කෘතිය ඇතුළේ අප මේ ඇසල පෝය දවස සමරන්නේ මහබෝසතාණන් වහන්සේ මෞකස සොයාගෙන වැඩි දවස විදියට. තුසිත බවන උන්නවහන්සේ වැඩ ඉන්නකොට දෙවි කෙනෙක් විදිට ඔන්න බලන්න පින්වත්න්නේ අන්තිම භවය ඊළඟට තියන්නේ ඊට පෙර භවය ඉන්න දෙව්ලොව මිනිසු කියනවා න අපිට නංවයි දිව ලෝක ගැන්න ඔය එහෙම එකක් නෙමේ තියෙ නිවන ැන බලාපොරොත්තුවක් විතරමයි කියලා එක හරිම වැදගත් ඉනටකන් දෙව්ලොව මනු ලොව එඩ එපා කියල ප්‍රාර්ථනා කරන්න ඔන්න. මොකද අපේ මහබෝධි සත්‍යයත් අන්තිම භවයට කලින් වැඩ හිටිය තු සිත බව මත් දෙවි කෙනෙක දිවියලවකෙන් චුත වෙනකොට මේශරීරය යම් වෙනස්කාන් සිද්ධ වෙනවා කිය යෙනවා. කන දෙවිවරුන්ගේ සරීර වලට ධඩිය දාන්නන දාඩිදාන්න පටන් ගන්නවා. දෙවිවරුන්ගේ ඇඳුම් පරණ වෙන්නේන. අපිට වගේ මේ ඇඳුන් අලුත් කර කර ග්ඩ ඔන්නෑ එහම සමයි දෙවියම් පිළි බඳ කතා වලතියෙන්. අපිට මේ ප්‍රශ්න තියෙන්නේ ිදීගණන්ඩයි පරණ ඇදුම් වෙනස් කරන්ඩයි විලාසිතා මාර්ුවෙන කොට මරුවෙන්ඩයි ව දෙවියන්ගේ දේවාබරන දේව වස්්‍ර ඒ පරණවෙන්නේ නැතුව පහළවෙච්ච දවසේ සිට අවුරුදු ලක්ෂයක් ද පනස්දාහක්ද ඉන්නේ එකල් පුරාම එහෙම්මම පවතින බව තමයි සඳහන් වෙන්නේ. එතකොට ඒ ඇතුම් පරණ වෙන්න පටන්ගන්නකොට එතකොට දෙවියන්ගේ ශරීර වර්ණවත් පැහැ පට. අපට වගේ මේ කෑලි කැපිය හැකි ශරීර නෙවෙයි ඒ සෝක්ෂම සරීර ඒ සරීරාහරි ප්‍රභාශ්වරයි ඒ සරීර දුර්ුුවරණ වෙඩ පටන් ගන්නකට. දෙවියන්ගේ සිරුෙ පැලැඳී පැහැසුවද මල්දාම මැලවට පටන් ගන්නකොට. දෙියන්ට තියෙනවා ඉන්න පුළුවන් ආසන ළමයින්ගෙන කතාවල තියෙනවා සක්‍රදීයන්ගට තියෙන පාණ්ඩු කම්වල සයිලාසනයත පාඩපුල්ලාආසනේ කියලා දෙැන් හැම දෙවි කෙනකොටම වැඩඉන්න ඉන්න පුළුවන් ආසන සයන නොයකුත් දෙවල් තියන්ටෙ පැයි දෙවිකෙනෙකුනම් ඉතින් මේ තමන්ට අයිති ආසනවල තමන්ට වාඩි වෙන්න බෑ මෙ අන්තිම දවස්සල එතකොට තමයි දෙවියන් දන්නේ අපිට යන්න වෙනවා කියලා එතකොට ගොඩක් දෙවවුරු දුක් කියෙනවා කියලා. මාබෝ සතාණන් වහන්සේ තමන් වහන්සට දෙවලුවින් චුතවෙන්න වෙන බව දැනගන්නවා. දැනගෙන පින්වත්න ඊළඟට වඩින්නේ කොහේටද කියල දැනගන්නවා. ඊළඟට වඩින්නේ කොහේටති කියලා දැනගන්නවා. දැනගත්තට පස්සේ තමයි උන්වහන්සේ බලන්නේ පංච මහාවිලෝකනය ඔබටහරි පුර්දු වචනේ දොනිලා පුතාරණන් කියන්නේ පස් මහබැලුම් බලා එෙමනේද කියන්න. කාලය හරිද කලින් කිවනේද බුදුවරු පහළ වඩ සුදුසු කාලයක්ද. දීපය හරිද බුදුවරු පසේ බුදුවරු මහාරහත්වරු සක්විති රජවරු වැනි උතුමන් පහළබූ ශුද්ධභූමි සොයාගෙන බෝ සත්තුරු වඩින බවයි සඳහන් වෙන්න දීපය දේශය හරිද. ඒ පවුල් පරිසරය හරිද. මොකද බෝසත් කෙනෙක් පහල වනහම ඒ පවුල් පරිසරය පවා උන්වහන්සේගේ අවබෝධය එබගේම උන්වහන්සේ පසුව වදාාරන ධර්මය සමාජගත කිරීම මෙසිියලට බලපානො. පරිස කුලේ හරිද මව හරිද. මේ ඔක්කොම දැනගෙන ඒ උන්වහන්සේ සිහයෙන්ම්ම, දෙවලව සිට මල්්‍යහනාවකින් බිමට බසින මල්්‍යානාවකින් බිමට බසින දිවේ කුමාරයෙකු පරිද්ධෙන් එදා රාත්‍රියෙහි මායාදේවයෙන්ගේ කුස සොයාගෙන වැඩම කලා කියලා අච්චරය්භූත සූත්‍රදේශනාවේ සඳහමෙනවා. මම උපාසක උ පාසිකවට කියන්න ෝනි. ඔය බෝසත්වරු මවකුස වඩිනකොට ඉතාම සිහයෙන්. මවකුසට ඇතුල්වෙනවා සහයෙන් මවකුසේ වැඩ ඉන්නවා මං දැම් මවකුසෙන් පිටවෙන්නා දන්න කියලා. ඉතාම සහයෙන් පිටත්වෙන කියනවා. නැවහරි පුදුම කතාවක්ක යෙකුට. සමහර මිනිස්සු ප්‍රශ්ණ හන්ඩ පුළුවන් දැ මේ කතායම් පස්සේ ඕකවෙඩ පුළුවන් වැඩදද මනුස්ස ලෝකෙලා මේකට එම සහයෙන් ඉන්ඩ පුලුවන්ද අපිනන් දන්න ඇහෙම මවකුසේ සහයෙන් ඉන්නවයි කියලා. පින්වත්නි මිනිස්සු මේ තමන්දන්න දැනුම් පරාසය ඇතුළෙෙන්. ෝතුරාබද්දු කෙනෙකුගේ අවබෝධය මනන්නගින් ලොකු අරවුල්ලහද ගත්ත කාලයාක තමන්ගේ ඉන්ද්‍රී ප්‍රත්‍යක්ෂයෙන් සමහර ධර්මකාරණාවට උත්තර දෙන්න ගහිල්ලා ලොකු අරවුල්ලද තියන කාලයා මංගපට කියන්නක අතුු ආචාරයෙන් විශ්සර කරමවා පින්වත්න්නේ දහම තියනවා දැනගෙනයි මවකුසට එන්නේ දැනගෙනයි මවකුසේ ඉන්නේ දැනගෙනයි මවකුසිං වඩින්නේ හෙම කියනවා. තව පිරිසක් ඉවා මේ ගර්භ වක්්‍රාන්තිය කලකුට කියන්න. මේදැන් තව පිරිසක් ඉන්නවා සිහම් මවකුසට එනවා අසිහයෙන් ඉන්නවා අ සයෙන් යනවා. තව පිරිසක්ඉන්නවාසිහම් මවකුස්සට එනවා සහම් මවකුසේ ඉන්නවා අසහයෙන් යනවා. තව පිරිසක් ඉවාසිහම් මවකුසට එවා සහම් මවකුසේඉන්නවා සයම් ම කුසින් යනවා පිරිසැකි අසිීහිෙන්වා අසිහෙන්ඉන්නවා අසීහිගනවා. පලොවෙනි කට්ටියේ කවුද ප්‍රථ්ජනමි නිස්සු ලෝක සත්්‍යයෝ. ඔබයි මමයි අසිහිෙන් ආවේ පොයින්දරවධි කෙර දන්නෙත්න. ආවික හොටදි කර දන්නෙත්නෑ යන්න කොයිද කෙර දන්නත්නෑ. පිංවත්න මහරාතන් වහන්සේලා මහරහතන් වහන්සේලා තමයි සිහයෙන් එන්නේ අසිහයෙන් ඉන්නේ අසහයෙන් යන්නේ එතකොට අසූමාශාවක්‍යයන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා සිහියෙන් මවකුසට වඩින්නේ සිහයම් මවකුසේ ඉන්නේ අසහයෙන් මවකුසෙන් බිහිවෙන්නේ ලෝතුරා බුදුවරු පමණයි මේ අවස්සා තුොනම දැන්න දැන මාත්විදින්නේ. ඒ උතුමූ, සිදුවේීම අද වගේ දවසක සිද වූ බව අපි ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව සාධනාද්‍ය පවත්වාපත් කරනව සා පින්වත්නී ඒ වගේම තමයි අද දවස එවතුමන් වහන්සේ මවකුස පිළිසිඳ ගත්තා සේම මහාබිනිස්ක්‍රමණය කරන්නට රජ්‍ය සැපහැර දමා මහා මඟට ඉදිරි මගට ට නිදහස් ප්‍රදේශයකට පිටත්වී වදාළ දවස දෙැන් මහා බිනිස්ක්‍රමණය ගැන නොයකුත් කතා කියනවා නොකයා මෙදා ඇසල මහේ සඳ ඇතිපාය පින්වති මටහිතුනයි ගීතරච්චනාව මුල්ධර්මකාරණනත්ක සැස දෙන්නේ මුල් ධර්මකාරණ ලදමතිනවිදිියට නං හමනවේ නොකයා මගගේ කියල කියන්න බෑ. මොකද දන්නවද. අරිය පරයේසන සූත්‍රයේ තියෙනවා මහණනි මම මගේ ඥාතිමිත්‍රාදීන් අඩත්තිී එපා කිය අද්දී විරුත්තවෙද්දී කලු කෙස්තියන කාල ගිදිරිංආාවේ මිච්චර කල් හොය පුදේවල් එකකවත් සැනසිල්ල නැතිහින්දා. ම ලඩබවෙව ඉඳල ලඩවෙන විතියමයි හොල තියෙන්නේ. ලෙඩවෙන මිනිස්සුත්තක තමයි ගනිතුනු කරලා තියෙන්නේ. ලෙඩවෙන දේවල් එක් තමයි ගනතුනු කරල තියෙන්. මම නාකි වෙවී දිරමින් ඉඳල දිරණ මිනිස්සු දිරණ පනනැති පනඇති අය සහ දේවල් එක්කයි ගනතුනු කරලා තියෙන්නේ. මං ඉප දෙන ස්වභාපෙන් ඉදගෙන ඉපදෙනන කටිය අත්ත එක්කයි ගණතුනුති කරල තියෙන. ඉපදීමට උපකාරවන දේවල් එක්කයි ගණතුන කරලා තිය. ැරෙන ස්භාවෙන් දෙගෙන මැරණ කට්ිියඇත් එක් මරණයට උපකාරවන දේවල්ලෙ එක මරණයට පත්වන දේවල්ලෙක් කයි ගණතුන කළති. මට තේරුණා අඩන වැලපෙන දේවල් ඔලටම පෙම් බඳමින් නැවතත් අඩමින් මේ සංසාර ජාලයේ පැටලෙමින් ආපු ගමන මේක නවත් අඩනං නවත් අන්නං <Sans> ං ඉප දෙෙන් නැතිවිදියක් ගැන හොයන් ඕන ෙඩවෙෙන් නැති විදියක් ගැන හොයන්ඩ ඕන දරන්න නතිවිදියක් ගැන හොයන්ඩ ඕන. මැරෙන් නතිවිදියක් ගැන හොයන් ඕන එතකොට මේ දුකින් මෙදන විදික් ගැන හොයන්ඩෝනේ. ආංහිම හොයන්ඩයි මං එදා අඩත් ති්‍යාව කියනවා ඔන්න එම් ඔබට අද පණවිඩියත් තියෙනවා මුල් ධර්මයට අනුව හිතයිශීන් දැන සිටිද්දී සිද්ධර්ථකුම අරයා. ඒ රජ සැප්‍ර හර දමා ඒ දයිවෝ පත ගත්ත ගම්මන. ඒ සංසාර පුරුත්්තට යා යුතුවතිබුණු ගමන පිටත්වී වදාල දවස අදයි කියා පිසාධනාද පවත්ව ආසීපත් කරලා. උන්නන් සෙදාය ගමනන වැඩියාන අදා පිහම් වෙන්නේ. අද ඔබොහොම හම් වෙෙන්න්නේ. මං මෙහෙම පැවිදි වෙන්නේ නෑ. අද මෙතන පන්සලකුත් නෑ පින්වති බලන්න කකෝ. ඒ ශ්‍රේ්ඨතර තිීන්දුව ඒ ශ්‍රේෂ්ඨතර තිීන්දුව ලක්ෂ ගණින් අරිහතුන් වහන්සේලා මේ මහපොලවෙ බිහි කළ ජාති ජරා ්‍යාදි මරණ දුක්වලින් පීඩිතවෙච්ච මහා කඳුළු ගංගාවල පීනපු සංසාර සාගරයේ කඳුළු ගඟක්මයි. නතින් හල කඳුළු සතර සාගරේ ජලේට වඩා වැඩී. ඒ කඳුල්ලු ගඟින් පිහිනා එතෙර වූ උත්තුමන් ලක්ෂ ගණනින් බිහි කලාමයි. පිංවත්නීඒවදෙසා වීරිය වඩන සෝවාන් සකුරුදාගාමි අනාගාමි උතුමන් වහන්සේලා බිහි කලා මයි. ඒවුදෙසා සම්මාධිට්ටිය තියන අදත් මේ විදිහට පෝට ඇවිල්ල සිල් ගන්න අදරූපවායනි දෙල ලෝකෙ පුරාම මේ විදිහයට මේ වැඩසට හං වලට සම්බන්ධ වෙන හිත් ඇතිමිනිසුන් බිහි කලාමයි. තිරිසන් ලෝකට ප්‍රේත ලෝකෙට අවිචිමා නරකේට අසුර නිකායට යන්න තිබුණ බොහෝ දෙනෙක් ආපසු හරවා. සුගතියකට ස්වර්ගයට ස්වර්ගයෙන් නිවනට සග්ගමොක්ක සුවසොයාගෙන වැඩමුවන්නට උපකාර කලාමයි. පින්වත්නී අද දවස එපමනක් නෙවෙයි අපි සිහිපත් කරනවා. එදාමයි රහුලොකුම රුප දින්නේ ළමේ කුපදිනක සැපද්ද දුකක්්ද පාසකම උපාසකම්මලට නම් ධර්මය ටිකක්හරි දන්නම්මල කියයි දුකක් තමයි අප හාදුරනය කියලා ඒනට නොදන්න කට්ටී නම් කියන්නේ දරු සම්පතක් කියලා දරු නෑ කියලා අඩනැත්ත කොච්චරන්නවාද. හැබැයි දර්වය කුපන් දවසේ මහා බෝ සතානෝ රාහුලෝ ජාතෝ බන්ධනන් ජාතෝ කියලා අමකි බදුනාම බන්ධනයක් දුකක් ඇති වනා කියනද නෑ භාග්‍යයක් ලැබුණ කියලා කියන්නේ ඔ පේන හැටි තමයි පින්වන්නේ. පළගැටිය ඕන තරන් ගින්දරෙන් අයිං කරලවලන්නකු උ ගින්දටමන පයින්නේ. මෙරුවා උදේට අයිං කරල දාන්නකර පිච්චන බල්බෙක්ගාවන් ඒ ආයිතතිට මනෙන්නේ පින්වතුින් සස්සර දිග පරල දන්නේ ඇතිය බැදීන් වනට පෙම් බදිනවා මේට කැමති වෙනවා. රාහුලෝ ජාතෝ බන්ධනන් ජාතෝ කියලා බෝසතනන් වහසේක මවිින් නිකුත්තුචේ ශේෂ්‍ර ප්‍රකාශය නිකුත්වෙච්ච විශිෂ්ටතම දවසක්ම යද ඒ පුුණ්‍යවන්ත රාහුල පසුව මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්විය ඒ උත්තුමන් වහන්සේගේ ඉප්පදීම සිදුවූ දවසත් අද දවස විදිට යපි සහිපත් කරන්නේ සා පින්වත්නී ඒ වගේම අපේ මහබෝසතාාණන් වහන්සේ ධර්මය අබෝධ කරගෙන ලෝක දැකලා ලොකෙ දැකලා හරිටම දැකලා කාටද කියලා දෙන්නේ කාටද කියල දෙන්නේ. ඔ ආයචන සූත්‍රයම තිෙන වන්වහන්සේ මේ කාටද කියල දෙන්නේ කිය කල්පන කර ගැඹුරු ධර්මය තේරුම් ගනි දන්න ත්නෑ කන්දක් ුඩ ඉදල පල්ලයා බරනොකොට. පහල ඉන්න අඒ පුංචියට පේන්නේ. මටත් ලෝක පේ නේ වගේ තේරුම් ගනිී දන්නෑ මේ කෙලෙස් පස්සේ දුවන රාග දේශමෝහම පස්සේ දුවන කාම පංචකාම සම්පත්පලින් උමතු වෙච්ච ලෝක සත්‍යයෝ මේ දහම දීද දන්නෑ මක දේශනා කරනකොට එගොල්ලන්ට එකක වේසක්වෙයි දන්නේ නෑ උහන්සේ මහිත. පවත්නී පිංවත්නී දා සහම්පතියේ මහා බබු පැමිණ. ස්වාමීනී ස්වාමීනී ඔබවන්සේ පහලබනතුරු බලාසිටිය ලෝකය ධර්මදේශනා කරන මෙැනවිකයා. බෝසත් සිරිතට නැතන් බුදු සිරිතට අනුව උන්වහන්සේට ආරාධනා කලාා. ආරාධනනායෙන් පස්සේ උන්වහන්සේ පරචිත්ත විජානන ඥානයෙන් මේ ලෝකයේ දිහා බලනකොට උන්හන්සට පේනවා මේක නිලුම් විලක් වගේ. පිබි දෙඩ ආසන්න නෙළුම් මල්තිනවා. වැටනුවත් හිරුකිරන්න ධර්මය මුකුලිත වෙන අයි කාන්තයි. අතර මඟතින නිලුම්මල් තියෙනවා උත්සා කළොත් මේ සස්සර දුකනම් වතුරෙන් උඩට එනවා මයි. උන්වහන්සේ ධර්මේ දේශනා කරන්නට. පින්වතිේද. බරණ සෙසි පතනයට වැඩ දම්ම චක්කප පවත්තන සූත්‍රය දේශනාකොට බදාලා වූ පුුණ්‍යවන් අනුස්මරණය කෙරෙන්නේ අදව වූ ඇසලපුර පසලුත් සක්ෝයි දවසසා සාත. පින්වතිේද. ෂි පතන මිගදායෙන් වැෑහුණු ධර්මනාදය ලොවපුරා පැතිරෙද්දී අද කඩවෙල්ල බෝමිරී අපේ පන්සලපුරා මෙහෙ මැවිල්ලතිීද. ඒ මහා භාරතයෙන් විහිදුුණු දහම් සොරය අද මෙතෙන්ටත් ඇවිල්ලතිය ඇදී පින්වතිී උතුම් එවතුම් දවසාද සීපත් කරමින් මඟට මතක් කරන්න ඕනි භාග්‍යවත්තුූ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යෙන් ඔය හාමුදුරුවන්ට පදාරල්ල තියෙනවනේ විද්‍යාවල් පෙන්නලා මේ කවරුවත් දහමට ලංකරගන්න එපා කියලා එකන පාතිහාරිපා ප්‍රාතිහාරිපාන්න එක එක අද්භූති ජනක දේවල්ල වලින් මිනිස්සු පහදවන්න දෙපා කියලලා හද කොඩක් ඇත්තු කරන්න මේකනේ කොඩක් ඇත්තු හොයන්න මේ බොධි පූජාවට ගියාම හාමුදුරුන්ට කියලා බණ කියවගත්තාම අපේ ලෙඩේ සුව වෙයිද එතකොට ඒ ලෙඩ ස්වෝවනොත් තමයි අපේ දහම ගැන පැහැලෙන්නේ. බුදුහන්දුරුන්ට ලේ ඇතිසාරය කොන්ද අම්මාරුව හිසර දෙයාදී රෝග කීක් තිබද උන්වහන්සේ කරමරෝග වලට ප්‍රතිකාර නැති බවේ ගැන්නනවා නමුත් පංගතුන සංසාරයෙන්ම ගැලවෙන විදියෝගන්නපු. ඒ උතුමන් වහන්සේ මේ භික්‍ෂූන්ට වදාල මේ විද්‍යාවල් කරලා ප්‍රාතිහාරය පාල හපන්කම්පහින්නන්නපා තනන් කලලා පල. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර පාපපුතැන් තියනවා දැ ඔයාත්්‍ර තයිත් දන්න ඇයි තින් හාන්දුරුට හනන් කරනම් බුදු හන්දුර කළෙකි පින්වත්න ඔය එක බරණ සිටුවරය බරණැස්නු රිටපු සිටුවරේ සඳුන් ලීවලින් පාත්‍රයක් හදලා උස ලීියක ඒ පාතරයේ දලා මේ ඒ පාතරය ග්ඩ කිවා ඒකත් එ අූති ජනක දවල කරලා පෙන්න්නඩ කිව. හිත දියුණු කර ගත්ත සමහර භබුණ එක කළ අහසින් යන්න පුළුවන් හිටියා. හිතදියුණු කරගත්ත සමහරික කළා. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූුන්ට තහනන් කලා ඔය වැඩි කරන්නපා කියලා. ප්‍රාතිහාරි පානපා කියලා. නමුත් පිංවතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේද තුන් වතාවක් පමණයි යමක මහා ප්‍රාතිහාරිපා වදාළේ. එක වතාවක් උපාසකම්මනට මතකද ාසක මතට මතකද එක වතාවක් එක වතාවක් භාගතුන් වහන්සේ ලොව පහලවී ඇද්ද සිදුහත් කුමරු බුදුවේ නැද්ද දෙව යන්න සැක කළමුොහොතේ ප්‍රථම සතියේදී සත්සති සත් සතියදී යමක මහාප්‍රාතියර නැතන් උන්වහන්සේම පින්මත්නි දැ එක එක පසකින් ගින්දර හිදු වද්දි තා පසකින් ජලයේ විේදුවේ හැකිේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් දෙකක් කරන්න න ඒ ඒ සමාපති දෙකන සම්වධින් ඕන. ලංඟ ලඟයේ දෙකට සම්වදිමින් බුදුරුන් පමණක් සිදු කරන. එඋතුම යමකමා ප්‍රාතිහාරය පාන අවසා ත්‍රිත්ව ඒ පින්වත්න ඔය තීර්තක දැකත්න බුදුහදුරු තහනන් කක තියෙන කෙලලා ඒත් තාහනංකරපු ප්‍රාතිහාරය. මහරජුගේ ඉල්ලීමට භාග්‍යතුන් වහන්සේ පිින්වත්න ගන්ධබ්බ පෘක්ෂමෝලයේදී පවත්වා වදාලාබෝ දවසාද දවස. මේ වගේ ශාසනික වැදගත් සිදුවීන් ගොඩක් සිද් වෙච් දවසක් අද ඔක්කුම අද දවස පුරා වරින්වර අපි ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. අද උදෑසන මේ පෙහෙවත් සමාධංවනසාබුද්ධ වන්දධනාව සිද්ධ කරන ොහොත්තෙද. මිපින්වතුටම යෝජනා කරනවා. මේ ඔක්කුම කරන්නේ. දරුවන්න එක බිරිදයක් එක සැමියා එක. එතකොට බඩමුත්ටතුුව එක මුදල් එක්ක තනතුරුව එක ලෝකෙත්ත එකක තමන්ක් තියන බරපත්තල බැඳීම. ඒක යකඩවලින්. ඒ මේ නොයකුත් බැමිවලින් බැඳපු බැදීෙන් වට වැඩිය බයානක එකක්. පිින්මත්න මේ සංසාරයම කෙලෙස්වල ටාකරයක්. එයින් මිදනු පිණිස අදත් මේ අවස්සාව. මේ දවස්සපුරාම. ඔබට අවැසි ශක්තිය කාය ශක්තිය, ඥාන ශක්තිය කල්්‍යයාන මිත්‍ර ඇසුර ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සාතු 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 අද ඇසන තුර පසුලොස්සක පෝයදවස්සේ කඩුුවල ඉහල බෝමිරිය සිරි ගුණසේකරාරාම පින්බිම වසර සීයක් සපිරෙන පූජනය බොහොමයක් පාරි පන්සලේ ලත් ගැමිියෝ මේ පන්සල හඳුන්වනවා සීතාවක රාජදහනයේ ශතවර්ෂයකට පෙරහි දියුණු ඉතාම වටිනා පින් බිමක්. භෞතික සංවර්ධනය ක්‍රමයෙන් දියුණුවමින් රමණීය වෙහෙරක් බවට පත්වෙනවා. අප මින් සුළුවෙලාවකට ප්‍රථමව නිමා කළ ඒ සුමදුර ප්‍රනීත, බුදුබණ දේශනා ශෛලියයේ හිමිකාරයන් වහන්සිේ. මිවිහාරස්ථාන හාරධපතින් වහන්සගේ අරමුණ අධ්‍යාත්මික ශාන්තියෙන් අමානිවන වෙතාප යොමුකිරීමේ මහෝත්තම මෙහිවරට ප්‍රමුඛත් වෙලබාදීම ඒ දේශනා ශෛලියත් සවිශේෂත්වයක් තිබෙනවා. අපේ සිත් ප්‍රභාශ්වර වුණා නමස්කාරපුූරකව ගෞරවාදරයන වවහන්සේට ස්තුතිය පල කරනවා මැදිරිකිරිය විහාරගම දක්ෂිණ ගිරිපුරාණ විහාරය කඩුවෙල ඉහල බෝමිරිය සිරි ගුණසීකරාර්රාමය යන උබය විහාරාධිපති, භෝමිරිය ජාතික පාසලයේ නියෝජ්ජ විදු හල්පති, සිරි සුදන පදනම නිර්මාතෘ ශාසන කීර්තිශ්‍රී විනය විශාරද, ලෝකත්තචාරී, සද්ධර්ම විභූෂෂණ පූචජපාද විහාරගම සිරිනන්ද මාහිමයන් වහන්සේට. අපි පෙරවරු අටට ඇසලපුන් පෝදා සුමතුර දම් දෙසුම සමග, මේ කඩුවෙල ඉහළ බෝමිරියස් සිරි ගුණසේකරරාමේදී හමුවමු දෙනපතා අලු ත්වේඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටනක කලික්කර සියත TVව සබස්ක්‍රැප් කරන්න. ියෝ ගන ලල්ම ැනකන්න මෙම සීනෝකිෙක් කරන්න .